අයිබෝන් ඔයාලා දෙමිය තුලා ඉන්නේ සෙල්ට කැමේ වීඩියෝ චැලෙන්ජ් එක තවත් අලුත් වීඩියෝ එකක. ඉන්නේ ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ඒ හේතුවත් නිසාම ඔයාලා කැමති විදිහේ වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එකෙන් අරන් ගවලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මෙහෙම කියනකොට මොකද්ද කියලා. චැම්බල් එකෙන් දගෙන තියදී අද ගහලා දෙන්න තවත් අලුත්ම අලුත් සෙටප් රියැක්ට් එකකට වීඩියෝ එකක්. ඉතින් ගොඩක් අය මට සෙටප් එවලා තිබ්බා මෙන්න මේකට රියැක්ට් එකක් දෙන්න කියලා. ඉතින් ඒකෙන් ෆස්ට් ටයිම් මේ පුරු සෙටප් එක තමයි අද මම මෙන්න විදිහට සිලෙක්ට් කරගත්තේ රියැක්ට් එකක් දෙන්න. ඉතින් අපි බලමු මේ සෙටප් එක හැදුවේ කොහොමද මේක හදන්න කොච්චර වියදමක් ගිහලාද PC specs මොනවද මේකේ තව හැදෙන්න ඕන අඩුපාඩු මොනවද සිලුම් දැල් වීඩියෝ එකේදී channel ලොක් කරන subscribe කරලා එකතු වෙන්න bell එකේ වට සිම්බල් මෙල්ල දාපුව මං ඔයාලා ගාවටම ගෙන ගන්න පුළුවන් අපි යමු අද setup react එකට මේක තමයි අද්දගෙන යන දෙන සෙටප් එක වීඩියෝ එකකුත් තියෙන පොඩි වීඩියෝ ක්ලිප් එකක් අපි ඒක ඉස්සරහට බලමු. ඉතින් දැනට අපි මෙන්න මේ ටිකට රියැක්ට් එකක් දීලා ඉමු. මෙතන ගියත් එහෙම යාගේ රින් ලයිට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන මෙයාගේ CPU එක. ඉතින් මේ කේසින් එක ගැන කතා කරත් එහෙම මම ගොඩක් ආස කේසින් එකක් මෙන්න මේක. මම ගොඩක් RGB වලට කැමති නැහැ. තිබ්බත් අවුල නැහැ මගේ. එහෙම නෙමෙයි. ගොඩාක් RGB full නම් පස්සේ තවුල්න එක. නමුත් මෙන්න මේ වගේ කේසින් එකක් ගත්තත් එහෙම ඔයාලට ඒක තියන්න පහසුයි. ඒ කියන්නේ ඕන තැනක array යන්න පුළුවන් අපිට හදිස්සකොණ තැරය යන්න හැකියාවකුත් තියෙනවා. ඒ වගේම අපිට වැඩි ඉඩකඩක් වැය වෙන්නේ නැහැ මෙන්න මේක තියන්න. ඉතින් එන්නේ ඒ නිසා මේ ගොඩක් මම කැමති කේසින් එකක් කියලා කියන්න පුළුවන්. මම මේ කාලේ කෙව මට හම්බුනේ නැහැ. ඒක නිසා මම normal කේසින් එකක් ගත්තේ. කොහොම නමුත් කේසින් එක මේ CPU එක මෙන්න මේ විදිහට තියෙන එක ගොඩක් හොඳයි. ඉතින් මම මේක recommend කරනවා ඔයාලට මේ විදිහට තියෙන එක ඉඳ ඇහිරෙනවා නම් අනිත් පැත්තට තිබ්බොත් එහෙම ඔයාලට තව ඉඩ ප්‍රමාණයක් මෙන්න මේ desk එක තුල ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ යාගේ headset එක තියෙනවා. හෙඩ්සෙට් එක තියලා තියෙන DIY එක හදාගත්ත හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එක කොහොමද ඊට පස්සේ normal office mouse එක ඊට පස්සේ යාගේ අඟල් 19 මොනිටර් එක තියෙනවා මේකේ ප්‍රොස් එක විදිහට කිව්වේ කෝඩ් ප්‍රොස් එකක් සහ 4GB RAM එකක් තියෙනවා කියලා ඊට පස්සේ තව RGB LED strip එක remote එකක් තියෙනවා ඊට පස්සේ RGB LED strip එක remote එකක් තියෙනවා අපි බලමු මේක ඇඩැප්ට් කරලා තියෙන කොහොමද කියලා මම හිතුවේ මෙන්න මේ disk එක පිටිපස්සට ඇඩැප්ට් කරලා තියෙන වෙන එකක් වීඩියෝ ක්ලිප් එක තිබ්බ විදිහට මට මෙතන උඩට එයා ඇඩ් කරලා තිබ්බා RGB LED strip එකක්. අපි ඒක වීඩියෝ ක්ලිප් එකේදී බලමු. ඊට පස්සේ මොනිටර් එක තියලා තියෙන ස්ටෑන්ඩ් එකක් DIY හදාගත්ත එකක්ද බයිකර් බද්ද කියලා මට අහගන්න බැරි වුණා හරියට. නමුත් ඒකත් ගොඩක් හොඳයි මෙන්න මේ desk එකේ ඉඩ පාඩු මැනේජ් කරගන්න. ඊට පස්සේ ආගේ ස්පීකර්ස් දෙක තියෙනවා. තවත් පොඩි toys දෙකක් තියෙනවා. ඒගොම එයාගේ normal keyboard එක මෙතන තියෙනවා. අපි බලමු අපේ ඊළඟ පොට එකට ගිහිල්ලා. හරි මෙන්න මේ විදිහට තමයි ලයිට් ඔෆ් කරලා පස්සේ සෙටප් එක ලුක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය හොඳ වැඩ කටයුතු ටිකක් කරගන්න පුළුවන් ඇති කියලා හිතනවා. ඔලෝ ගොඩාක් ගේම්ස් ප්ලේ කරන්න හැකියාවක් නැති වෙදී. මොකද කෝඩර් ප්‍රොස් එකක් සහ 4GB RAM එකක් තියෙන නිසා. නමුත් අවුලන්නේ සෙටප් එක ලුක් එක ගැන කියන්න දෙයක් නැහැ. මම රෙකමන්ඩ් කරනවා ඔයාලට RGB මවුස් එකක් සහ RGB කීබෝඩ් එකක් පුළුවන් නම් ගන්න. ඒක මෙන්න මේ සෙටප් එක ලස්සන කරන්න ගොඩාක් ලොකුවට දාගත්ත දෙයක් කියලා මම හිතනවා. ඊට පස්සේ තව වීඩියෝ ක්ලිප් එකක් ඇරලා තියෙනවා අපි වීඩියෝ ක්ලිප් එකටත් යමු බලන්න වීඩියෝ ක්ලිප් එක තව හරි උඩ අපි බලමු ලයිට් කොහොමද කියලා ලයිට් සිස්ටම් එක කියන්න වරදක් නැහැ ඇත්තට මම මෙතන තව යාගේ ට්‍රයිපෝඩ් එකක් තියෙනවා කියන්න වරදක් නැහැ සෙටප් එකට මම යාට රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ටික හදාගන්න ඔයා RGB කීබෝඩ් එකක් පුළුවන් නම් බයි කරන්න RGB මවුස් එකක් පුළුවන් නම් බයි කරන්න ඊට පස්සේ වාගේ මෙන්න මේ CPU එක පුළුවන් තරම් වෙන විදිහකට තියෙන මේ බලන්න මොකද මෙහෙම තිබ්බොත් මේ ඉඩ වැය වෙන ප්‍රමාණය වැඩි ඊට පස්සේ මම කේබල් මැනේජ්මන්ට් එකකට තියෙන ඇත්තටම කේබල් මැනේජ්මන්ට් එක හොඳයි මෙතනින් පේන්න තියෙන්නේ මවුස් එකේ වයර් එක විතරයි ඊට පස්සේ මෙතනින් එයාල උඩට කරන්ට් එක ගන්න කේසින් එකක් යූස් කරලා තියෙනවා ඉතින් ඒක මගේ වීඩියෝස් වලදී මම ගොඩක් සලක් කියලා තියෙනවා කේසින් යූස් කරන්න එතකොට කේබල් මැනේජ්මන්ට් එක හොඳට කරගන්න පුළුවන් කියලා හරි ඊට පස්සේ උඩ තමයි අපි වීඩියෝ කැමරාවල බලමු උඩ ගත්තොත් එහෙම පාටි බල්බ් එකක් තියෙනවා ඔයාලා මේ බල්බ් එක දන්නව ඇති ගොඩක් කට්ටිය මේ බල්බ් එක ගැන දන්නවා මාත් ඉස්සර මේක තිබ්බ මංගල් බල්බ් එක ඉතින් මේ බල්බ් එක මෙතන සෙට් කරලා තියෙනවා ඒක නම් ගොඩක් ලස්සන ලුක් එකක් ගන්න බලන් අපේ රූම් එකට නමුත් මගේ ඇහැට අමාරු ඒ බල්බ් එක ඉතින් අන්න ඒ නිසා මම මේ බල්බ් එක අයින් කරා මං වෙන විදිහක් වෙන ස්ටෙප් එකක් කියන්නේ මේ
වෙනත් විදිහකින් ඒ බල්බ එක ඇඩැප්ට් කරන්න බලාපොරොත්තු වෙනවා අපහු ඇහැටමරුවක් නොවන විදිහට. ඉතින් ඒ හින්දා තමයි මම මේ බල්බ එක අයින් කරා. ඊට පස්සේ උඩ යාගේ RGB LED strip එක. ඉතින් අර අපි කලින් බලපු රිමෝට් එක මෙන්න මේ LED strip එක කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් සමස්තයක් විදිහට සෙටප් එක ගත්තත් එහෙම ආපහු ගන්න අපි specs විදිහට 4GB RAM සහ කෝඩ් ප්‍රොසෙසර් තමයි තිබ්බේ. ඒ සෙටප් එක කියන්න වරදන්නේ මම ආපහු කියන්න වඩා RGB mouse සහ keyboard එක buy කරලා setup එක සංහදනය කරගන්න. ඉතින් එච්චරයි මෙන්න මේ setup එක කියන්න තියෙන්නේ. ඉතින් අද කාල් එකේ ගිනාපු වීඩියෝ එකක් sorry වෙන්න ඕනේ පරක්කු වුණාට වෙලාවක් තිබ්බේ නැහැ වීඩියෝ එකක් හදාගන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ හදිස්සියේ ගිනාපු වීඩියෝ එකක් ගොඩක් හොඳට කරගන්න බැරි වෙන්නේ ඇති. නමුත් setup එකේ විදිහට මම එයාට react එකක් දුන්නා. මගේ මතය මෙන්න මේකයි. ඉතින් ඔයාලගේ මතේ මොකද්ද මෙන්න මේ setup එක ගැන තම වැඩදිනු වෙන මොනවද මේකේ මේක අඩුපාඩු මොනවද එයාටත් දැනගන්න පල්ලෙන් comment දාන්න. setup එක දිගට ඉන්නවනම් පල්ලෙන් comment දාන්න අනිවාර්යෙන්. channel එකට කෙන subscribe කරලා එකතු වෙන්න. බැල ලයික් නෝනත් බැල මෙල දාපුවම ඔයාල ගාවටම ගෙන ගන්න පුළුවන් තවත් අලුත් සෙටප් රියැක්ට් එකක් හම්බ වෙනකන් SL ට ගමුනේ සමගන්නවා තවත් මගේ ඉන්ටරෙස්ටින් වීඩියෝ එකකින් හමු වෙමු